සන්දයාවක් කිවෙන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන අයිටින් ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනේ අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මෙරට මුහුදේ ආරක්ෂාවට ජපානයේ සහාය. පළමු විශේෂ මහාධිකරණයේ විවෘතයි. රාජපක්ෂ පාලනයේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලෙවි නියෝජිතින් පත්කිරීමේදී අක්‍රමිකතා. මහනුවර පළමු රන්දෝලි පෙරහැර අද. නාස්තිය අඩුකළ පාකිස්තාන අගමැතිගෙන් ආදර්ශයක්. ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂාව වර්ධනය කිරීමට සහාය ලබා දෙන බව ජපානය පවසනවා. දිවිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා හමුවේ මේ බව ප්‍රකාශ කළා. මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මුණ ගැසුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාවමයි. ජනාධිපතිතුමාගේ පසුගිය ජපාන සංචාරයේදී ඇතිකරගත් එකඟතා ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකාව හා ජපානය අතර සබඳතා තවදුරටත් පුළුල් කරමින් දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු වුණා. ජනාධිපතිතුමා හා ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පසුගියදා පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස රුපියල් බිලියන 1.8ක් වටිනා වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් ලබා දීමට ජපාන රජය පියවර ගත්තා. දෙරට අතර සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් වර්ධනය වෙනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කළා. මේ අතර ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මුණ ගැසුණා. අරලියගහ මන්දිරයේදී එම හමුව සිදු වුණේ දෙරට අතර ආරක්ෂක සබඳතා තරකර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමේ වැදගත්කම ගැන මෙම හමුවේදී සාකච්ඡා කෙරුණා. වරාය සංවර්ධනය සඳහා ජපානයේ සහාය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළා. ජපානයට නැගී සිටීම සඳහා එදා ශ්‍රී ලංකාව සහාය දුන් ආකාරයේ පෙන්වා දුන් ජපාන ආරක්ෂක අමාත්‍යවරයා හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සැන් ෆ්‍රැන්සිස්කෝ දේශනය පිළිබඳවද කෘතවේදීව සිහිපත් කළා. ශ්‍රී ලංකාව හා ජපානය අතර ආරක්ෂක සහයෝගිතාව මෙන්ම කලාපීය සාමය පිළිබඳවද සාකච්ඡා කෙරුණා. රාජමාත්‍ය රුවන් විජේවර්ධන, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කෙනිචි සුගනුමායන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. අනතුරුව ජපාන ආරක්ෂක අමාත්‍යවරයා විහාර මහාදේවි උද්‍යානයේ පිහිටි දෙවන ලෝක යුද්ධයෙන් දිවිපිදූ රණවිරුවන් සිහි කිරීම සඳහා වූ ස්මාරකයට පුෂ්පභාර දැක්වීමටද කටයුතු කළා. ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩෙරා මහතා සිය දෙදින සංචාරය තුළදී හම්බන්තොට සහ ත්‍රිකුණාමලයේ වරායන්හි සංචාරය කිරීමට නියමිතයි. මේ අතර ජපාන ස්වයං ආරක්ෂක බලකායට අයත් ඉකසුචි නෞකාව සුහඳ සංචාරයක් සඳහා ත්‍රිකුණාමල වරායටීයස ඉඳවුණා. එහිදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගත්තා. නැගෙනහිර ප්‍රදේශයේ බහර නියෝජ්‍ය ආඥාපති කොමදොරු නන්දන ජයරත්න මහතා ඊට එක් වුණා. බරපතල මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීමේ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පළමු අධිකරණය අද විවෘත කෙරුණා. ඒ අධිකරණ ඇමතිනි තලතා අතුකෝරල මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යංශය මගින් මෙය නිල වශයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාවට භාර දීමද සිදු කෙරුණා. ඉන්පසු මෙහි භාරකාරත්වය අගවිනිසුරුවරයා සතු වෙනවා. විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම් පත විවස්ථාදායකයේ වැඩි ඡන්දයෙන් සම්මත වූයේ පසුගිය මැයි මස 9 වනදායි. මැයි 18 වනදා කථානායකවරයා ඊට අත්සන් තැබුවා. මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම පළමු ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවන් ලෙස කටයුතු කරනවා. ඒ අනුව විශේෂ මහාධිකරණයේ අංක 1 අධිකරණයේ පිහිටුවීමයි අද සිදු කෙරුණේ. 2015 ජනවාරි 8 වෙනිදා ජනතාව වෙනුවෙන් කියපු දෙයක් තමයි රජයේ මුදල් අවභාවිතා වෙලා තියෙන වෙලාවට ඒ අය සම්බන්ධයෙන් නිසි දඬුවම් දෙන්න කියලා. අපිට කාලයක් ගියා ඒ සඳහා අවශ්‍ය අධිකරණ සංවිධාන පනතේ සංශෝධන ඉදිරිපත් කළා. මේ ස්ථාන හොයාගෙන පළවෙනි ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටවන්න. ඒක මගේ වැඩක් නෙමෙයි. අවශ්‍ය කරුණු අනාවරණය කරගන්න එක දරු විශ්වකර්තුමන්ලාගේ සහ පරීක්ෂණ කටයුතු මෙහෙවන ආයතනවල කාර්යභාරය. දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි විභාග කිරීමට මහාධිකරණවලට බලය හිමිවනවා. අල්ලස්, සාපරාධී විශ්වාසය කඩ කිරීම, මූල්‍ය අපහරණය, මූල්‍ය විශුද්ධීකරණය,
ත්‍රස්තවාදී කටයුතු සඳහා මුදල් යෙදවීම සංවිධානාත්මක අපරාධ සහ මහජන දේපල අවභාවිතයට අදාළ පැමිණිලි විභාග කිරීම මෙම මහාධිකරණය තුලින් සිදු කෙරෙනවා. රාජපක්ෂ පාලන සමයේදී තම පවුලේ සුඛ විහරණය වෙනුවෙන් රාජ්‍ය මුදල් අවභාවිත වූ ආකාරය මේවන විට සිදු කෙරෙන විමර්ශනවලින් හෙළිවෙමින් පවතිනවා. මිග්යානා ගනුදෙනුව, ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සහ එවන්ගාඩ් පාවෙන අවිගබඩාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. දිවිනගුම අරමුදලේ මුදල් අවභාවිත කළ බවට හා අයථා ලෙස දේපල මිලදී ගැනීම ගැන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වෙද්දී ඔහුගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මියට එල්ලවන චෝදනාව වන්නේ චීන සමාගමකින් මුදල් ලබාගත් බවටයි. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියාට සහ රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයාට එල්ල වී ඇත්තේ රුපියල් බිලියන 4ක රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාවකුයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ සමාගමක් මගින් ඉදිකෙරුණු කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් හයට් හෝටල් ව්‍යාපෘතියට වෙන් කළ රුපියල් බිලියන 18.5ක මුදලක් අවභාවිත කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ. විශේෂ මහාධිකරණයේ පළමු නඩුව ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනෙකුට එරෙහි නඩුව ලබන 24 වනදා කැඳවීමට නියමිතයි. ඒ අනුව ගාමිණී සෙනරත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට ලබන 24 වනදා මෙම මහාධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරමින් අධිකරණය මීට පෙර සිතාසිනිකුත් කළා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩිං සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙස ආයෝජනය කිරීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තා පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා පවසනවා. ලිකට බන්ධනාගාර කාන්තාංශයේ තත්ත්වය මේවරට සම්පූර්ණයෙන්ම සමතේට පත් වෙලා තියෙන්නේ. දියෝ දෛනික කටයුතුවල නිරත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේවන විට බන්ධනාගාර සහකාර අධිකාරීවරයෙක් කරත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රජයේ දේපළ වලට හානි කරලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර නිලධාරීන්ට පාර දීලා තියෙනවා. මේවා සම්බන්ධයෙන් ඔවුන්ට විරුද්ධව නීති අනුකූලව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී රන්දියන් 52 දෙනෙක් අපි වෙනත් බන්ධනාගාර වලට ස්ථාන මාරු කරලා තියෙනවා. විශේෂයෙන් මේ කැරල්ල මෙහෙවපු මත්කුඩු වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග ඊයේ යළි විරෝධතාවක නිරත වුණා. ඔවුන්ව බන්ධනාගාරයේ වෙනත් ස්ථානවලට මාරු කිරීම හේතුවෙනුයි මෙම විරෝධතාව ආරම්භ කර තිබුණේ. පසුව බන්ධනාගාර නිලධාරීන් බස් රථ මගින් ඔවුන් වෙනත් බන්ධනාගාර කිහිපයක් වෙත රැගෙන ගිය බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මේ අතර රැඳවියන් විරෝධතා සිදු කළද ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසන්නේ. කුරු ව්‍යාපාරයේ පවත්වගෙන යන අය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට තීරණයක් ගන්න වෙලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේදී බන්ධනාගාරය තුළ රැඳවියන් තාම අතලොස්සක් කරන වැඩකට වග කියන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ කටයුතු සම්බන්ධයෙන් වෙන අය විශේෂයෙන්ම මේ සඳහා අපිට තොරතුරු ලැබිලා තියෙනවා මත්ද්‍රව්‍ය පැමිණෙනවා කියලා. ඉතින් ඒ වෙනුවෙන් අපිට ගන්න සිද්ධ වුණා තීරණ කීපයක්. ඔනේ වහලේ උඩ ඉඳගෙන හේතුවක් නැතුව කෑ ගහන අය පුරුද්දක් හැටියට කාලෙකට ඇවිල්ලා යන අය. මේ ඊයේ පෙරේද තමයි හදිසියෙන්ම නඩු ප්‍රමාදය ගැන කතා කරන්නේ. දිගින් දිගටම කාන්තාවන් හැටියට මේ කටයුත්තට සහභාගී වෙනවා නම් ඉතින් අපදීමෙන් වැඩක් නැහැ කියන එක හිතලා ඇති කවුරු හරි. වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ විරෝධතාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි හා දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල්ද සිල්වා යන මහත්වරුන් අදහස් පළ කළා. පහුගිය කාලේ ඉතාමත්ම කුමන්ත්‍රණකාරී විදියට මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරපු ඇතැම් කාන්තාවන් දැන් වෙනස් වෙනස් කොට ප්‍රතිසංස්කරණය වෙනකොට ඒ තුලින් අද මේ අයට ටිකක් රිදෙලා තියෙනවා. ඒ යම් යම් ප්‍රතිසංශෝධනයන් නතර කරන්නට අවශ්‍ය කටයුතු කරමින් ඉන්න මේවට අපි යට වෙන જાතිය නෙමෙයි. අනිකුත් සිරකරුවන්ට කරදරයක් මේ අයට ප්‍රශ්නයක් නොවන විදියට ජාවාරම්කාර අයට ඉතාමත් දරුණු ලෙස අපරාධ කරපු අයට එරෙහිව අපි මේ කටයුත්ත කරනවා. හැබැයි හිරකරුවෝ මිනිස්සුයෝ කියන සංකල්පය තුල ඉඳගෙන තමයි අපි මේ සියල්ල කරන්නේ. අපි දුටුවා යම් වකවානු තුළ බන්ධනාගාර තුළදිත් සමහර සිරකරුවන් ජීවිතක්ෂයට පත්. නමුත් අද රැඳවියන්ට කිසිදු බයක් නෑ. මොකද එවැනි තත්ත්වයක් අද නෑ. අනේ නිසා අද ඒ අය ඒ අයට රිසි පරිදි තමන්ගේ මත ප්‍රකාශ කරනවා, උද්ඝෝෂණ කරනවා.
පසුගිය ආණ්ඩුව සමයේ පැහැර ගැනීම් රැසක් සිදු වූ බැවින් මාධ්‍යවේදී කීත් නොයර් මහතාගේ පැහැර ගැනීම මහින්ද රාජපක්ෂ මහතාට අමතක වන්නට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොට්ටාව කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. කිත් නොවර් කියන මාධ්‍යවේදියා පැහැරගෙන ගිහිල්ලා ඒ පරීක්ෂණයේ යම් යම් කටඋත්තරවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID එකට ඉදරව් වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔහු පැහැරගෙන ගියපු එක ගැන කතා කරාට පස්සේ ඔහු එළියට දැම්මා කියන ඒකෙන් ඇඟවුමක් තිබුණා. ඒ පැහැරගෙන ගියේ කවුද කියන මහින්ද රාජපක්ෂ මහත්මයා දන්න බවත් පැහැරගෙන ගියපු අයට ඔහු නිදහස් කරන්න බව ඔහු කියපු බව ඒ පිළිබඳ කටඋත්තරයක් ගන්න තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ඔහුගේ නිවසට ගියේ. ඔහු එක පිළිතුරක් ලබා දීලා තිනු ඔහු කිව් පරිදිම ඔහුට මතක නැහැ කියලා. එවැනි සිදුවීමක් අමතක වෙන්න නම් ඒ වගේ පැහැර ගැනීම් ගොඩක් වෙන්න ඕන. ඒ වගේ මුදාහැරීම් ගොඩක් වෙන්න ඕන. නේෂන් පුවත්පතේ හිටපු නියෝජ්‍ය කතෘ කීත් නොයා මහතා පසුගිය ආණ්ඩුව සමයේ පැහැරගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා. එම සිද්ධිය පිළිබඳ තමන්ට මතක නැති බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළ බවයි නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිනි ගිරිහාගම මහත්මිය ගල්කිස්ස මහේස්වරත් අධිකරණයට දැනුම් දුන්නේ. සාක්ෂිකරුවන් මෙසේ තමන්ට මතක නැති බව ප්‍රකාශ කිරීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවයි අධිනීතිඥවරිය ප්‍රකාශ කළේ. එමෙන්ම ගල්කිස්ස මහේස්වරත් ලෝචනා වේවික්‍රම මහත්මිය කියා සිටියේ සාක්ෂිකරුවන්ට මේ අයුරින් අමතක වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනමම විමර්ශනයක් සිදු කළ යුතු බවයි. පැමිණිලි පාර්ශ්වයේ කීත් නොයා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසිය යුතු බව අධිකරණයේදී තහවුරු කළහොත් අධිකරණයට පැමිණිය යුතු වනවා. එමෙන්ම සිද්ධිය මතක නැති බව එහිදී ප්‍රකාශ කිරීමට ඔහුට සිදුවන බවද නීති විශාරදීන් කියා සිටිනවා. රාජපක්ෂ මහතා මෙසේ මතක නැති බව අධිකරණයේදී ප්‍රකාශ කළහොත් ඔහුට බරපතල පාඩුවක් සිදුවනවා. පැමිණිල්ලේ නීතිඥයන්ට එවැනි කරුණක් අධිකරණය නොමග යැවීමක් ලෙස පහසුවෙන් ඔප්පු කිරීමට හැකියාව ඇති බවද නීති විශාරදීන් පෙන්වා දෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිරදහරින් නොමග යැවීම සිදු කළද අධිකරණයේදී එය පහසු වන්නේ නැති බවයි සඳහන් වන්නේ. කෙසේ වුවද සාක්ෂි ලබා දීමෙන් පසු මාධ්‍යවේදීන් හමුවට පැමිණි රාජපක්ෂ මහතා කීත් නොයා නිදහස් කිරීම නරකද යනුවෙන් විමසීමෙන් පෙනී යන්නේ හිටපු ජනාධිපතිවරයාට ඒ පිළිබඳ හොඳ මතකයක් තිබූ බවයයි බොහෝ දෙනා ප්‍රකාශ කරනවා. මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී අපරාධ නඩුවලට සම්බන්ධ පුද්ගලයන්ට මෙසේ අමතක වීමේ රෝගයක් පැවති බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතන නඩුවේදීද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ප්‍රකාශ කළේ තමන්ට එය අමතක බවයි. පසුගිය ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විදේශ රටවල් සඳහා අලෙවි නියෝජිතයන් පත් කිරීමේදී නියමිත කාර්යපටිපාටියෙන් බැහැරව ක්‍රියා කර ඇති බව අනාවරණය වුණා. ඒ ශ්‍රී ලංකන් ගුවන් ශ්‍රී ලංකා කේටරින් සහ මිහින් ලංකා යන ආයතනවල පසුගිය කාලයේ සිදු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේදී. කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කර්මාන්ත කටයුතු ලේකම් ශිරෝමි කුරේ මහත්මියයි. ශ්‍රී ලංකා ලිමිටඩ් නම් සමාගමක් රුසියාවේ විකුණුම් අලෙවි නියෝජිත ලෙස පත්කර ගන්නා ලෙස එරට හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රුසියාවේ නේවාසික කළමනාකරුට නිර්දේශ කර ඇති බව ඇය ප්‍රකාශ කළා. මේ අනුව රුසියාව හා යුක්‍රේනය සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගමට හැකියාව ඇති බැවින් එම තෝරා ගැනීම සිදුකරන ලෙසයි වීරතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ. ඊට අදාළ ලිපිගොනුද ශිරෝමි කුරේ මහත්මිය ඉදිරිපත් කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවට විකුණුම් අලෙවි නියෝජිතවරයෙකු පත් කළ පළමු අවස්ථාව මෙයයි. ඒ සඳහා පුවත්පත් දැන්වීමක් හෝ සම්මුඛ පරීක්ෂණයක් පවත්වා නැති බවද කොමිසම හමුවේ හෙළිවුණා. මෙය විකුණුම් අලෙවි නියෝජිතයන් පත් කිරීම සම්බන්ධ රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවයි ශිරෝමි කුරේ මහත්මිය ප්‍රකාශ කළේ. පුවත්පත් දැන්වීමක් හෝ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිල වෙබ් අඩවියේ දැන්වීමකින් තොරව මෙසේ අලෙවි නියෝජිතයෙකු තෝරා ගැනීමේදී නීතිමය හෝ මූල්‍යමය සමාලෝචනයක්ද සිදුකර නැති බව හෙළිවුණා. අදාළ සමාගම තෝරා ගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාද අනුමත කර තිබෙනවා. එහෙත් ප්‍රධාන විධායක නිලධාරීවරයාට මෙසේ විකුණුම් අලෙවි නියෝජිතයන් පත් කිරීමට බලතල හිමි වී නැති බවයි කොමිසම හමුවේ අවධාරණය කෙරුණේ. එවැනි පත්කිරීමකට කමිටුවක් මගින් ලබා දෙන බහුතරයේ අනුමැතිය අවශ්‍යයි. එමෙන්ම කපිල චන්ද්‍රසේන මහතා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකා ලිමිටඩ් සමාගම සමග පැවති ගිවිසුම තවත් වසර 3කට දීර්ඝ කළ බවද මෙහිදී හෙළිවුණා.
ක්වාලලම්පූර් සිට කටුනායකට පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානයක් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවට ගෙන්වා ගැනීමේ සිද්ධියක් පිළිබඳ ජනාධිපති කොමිසමේදී මීට පෙර හෙළි වුණා. ඒ පිළිබඳ වැඩිදුර සාක්ෂි විමසීම සඳහා එම ගුවන් යානයේ ගමන් කළ බව කියන අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශනයකට අද කැඳවා තිබුණා. ශ්‍රී ලංකන් පරීක්ෂණේ තියෙනවානේ, ඒකට සාක්ෂි වශයෙන් යම් යම් සිද්ධීන් ගැන මගේ කට උත්තරයක් ගත්තා. ඒ සාක්ෂි සල්කලා බලලා ඉදිරියට යයි. අපි ගියානේ සම්මන්ත්‍රණයකට. සම්බන්ධනයට ගියාම ශ්‍රී ලංකන් ගුවන් යානයක් මෙහෙ ඉඳන් කුලලම්පුර වල ඉඳන් සිංගප්පූරුවට හැරෙව්වා. මමත් හිටියා සිංගප්පූරුවේ ඉඳන් නිලගමනට ගිහිල්ලා ඒ එන ගම. ඒ ගැන විස්තර තමයි මම දුන්නේ. ඒ එක සිද්ධියක් ගැන මගේ ඇස් වලින් පෙනුන දේ මම සාක්ෂියක් හැටියට දුන්නා. එච්චරයි. වයඹැල ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීම හා ග්‍රාමීය වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු එළඹෙන 24 වනදා සිදු කෙරෙනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රුපියල් කෝටි 23,000ක ආයෝජනයෙන් වයඹට ජලය යන්න මෙහි තේමාවයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. අක්කර 32,000කට වැඩි ප්‍රමාණයක් වගාවට සම්වර්ධනය වෙනවා. ඒ විශාල අස්වැන්නක් අපිට ඒ තුලින් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අතිරේකව 1,02,000කට පානීය ජලය ලබා දීමත්, ඒ වගේම දීවර කර්මාන්තයට මේ ජලාශ හරහා රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීම වගේම මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කිරීමටත් මේක අවස්ථාවක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. අමතක කරන්න එපා, අපි මේ සියලු කටයුතු කරන්නේ පසුගිය කාලේ ඉතිහාසයේ පැවතිච්ච දැඩිම නියගයකට මුහුණ දෙන ගම. ඒ නියගය වෙනුවෙන් මිලියන 38,000ක් නියං ආධාර විදියට විතරක් රජය බෙදා දීලා තියෙනවා. මේ ව්‍යාපෘති සියල්ලටම ජනාධිපතිතුමා යොදවපු මුදල් ආපසු අපිට කෙටි කාලයක් තුලදී ලබා ගන්න හැකියීම තමයි විශේෂත්වය තියෙන්නේ. මේ වයඹට ජලය කියන ව්‍යාපෘතියත් එක්ක පුළුවන් වෙනවා වැව් 300 ගන්නකට කුමුක්කම් ඒ වගේ ජලාශ ඔක්කොම පිරීලා ඒකෙන් පෝෂණය වෙන ජලයක් තමයි පුඩා වැව් වලට යනවා. ඒ නිසා මේක ඓතිහාසික අවස්ථාවක්. දැන් වයඹ ජනතාවට මේ මොරගහ කන්දේ ප්‍රතිලාභ වයඹලහරා විශාල ජනතාවකට ලබා ගන්න අවස්ථාව. එනු පවුල් 40,000ක් පමණ මේ පානීය ජලයේ ප්‍රතිලාභ ලබනවා. මේක ඊළඟ අදියර තමයි අනුරාධපුරයට හුරුලුවට වතුරටිය ගේන ව්‍යාපෘතිය. ඒකත් අපි තාමත් ඉක්මනින් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒතර මොරගහ කන්දේ 100%ක් ප්‍රතිලාභ මේ රටේ දුක් විඳපු ඒ අසරණ ගෝ ජනතාවට ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. වයඹ ඇල ව්‍යාපෘතියේ පළමු අදියර වැමැඩිල්ල ජලාශයේ සිට මේ වන විට ඉදිකිරීම් කටයුතු සිදු කරමින් පවතිනවා. එහි දෙවන අදියර එළඹෙන 24 වනදා ක්‍රියාත්මක කරන්නේ නීලගම ප්‍රදේශයෙන්. එහි සිට උමං මාර්ගයක් ඔස්සේ පොල්පිතිගම ප්‍රදේශය දක්වා ජලය ගෙන යාමට නියමිතයි. රජරට වාරි ශිෂ්ටාචාරයට අයත් එල්ලංගා පද්ධතියට අයත් වැව් 2400ක් ප්‍රතිසංස්කරණය කිරීමද පොල්පිතිගම කුඹුකුලා වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරමින් ක්‍රියාත්මක කරනවා. මෙම කටයුතු උත්සවාකාරයෙන් එළඹෙන සිකුරාදා සිදු කරන්නේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යවරයා හා මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන්. ආණ්ඩුව ගමට සංවර්ධනය ගෙන යන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ඊට බාධා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්ද්‍රනිල් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මහින්ද රාජපක්ෂ මහත්තයා කට්ටිය මැතිවරණ අරන් ගියේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කියලා තමයි අරන් ගියේ. දැන් බලන්න දැන් ගමට වෙලා තියෙන්නේ. ගමේ පාර හැදෙන්නේ නැහැ. ගමේ බෝක්කුව හැදෙන්නේ නැහැ. මේගොල්ලෝ කරන එකම දේ තමයි දැන් කලින් දාලා තිබිච්ච වීදි ලාම්පුවක බල්බ් එකක් රුපියල් 60යි. මේ බල්බ් එක දාන්න දැන් ප්‍රායසභා මන්ත්‍රීවරයාම ගිහිල්ලා තමයි බල්බ් එක දාන්න. මේගොල්ලෝ දැන් බල්බ් දාන ප්‍රායසභා බවට විතරයි පත් වෙලා තියෙන්නේ. දැන් අපි රජයක් හැටියට මේ වෙනකොට ගම් පෙරළියේ වැඩසටහන යටදී අපි මුදල් විශාල ප්‍රමාණයක් ගමට ගෙනින්න තියෙනවා. දැන් අරගොල්ලෝ බල්බ් දාන ගම අපි අර ගමට අරන් ගිහිල්ලා තියෙන මුදල් ටික ගම්වල ඒ ප්‍රාදේශීය සභාව ඒගොල්ලොන්ගේ සතුයි කියලා දැන් ඒ සංවර්ධන වැඩ කටයුතු කරන්න දැන් බාධා එල්ල කරමින් පවතිනවා. මාධ්‍යවේදී කීට් නොයා මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී තමන් යටතේ සේවය කරන උදිත ලොකුබණ්ඩාර මහතාට මහින්ද රාජපක්ෂ මහතා බැනවැදුණු ආකාරය පිළිකුල් සහගත බවද තුෂාර ඉන්ද්‍රනිල් මහතා ප්‍රකාශ කළා.
මහින්ද රාජපක්ෂ මහත්තයා දැන් අපි දැක්කනේ දැන් එදා උදිත් ලොකුබණ්ඩාර මහත්තයාට කතා කරපු විදිය. සාමාන්‍යයෙන් වියපත් වෙන්න වෙන්න පරිණත වෙන්න වෙන්න පුද්ගලයන් තුල කරුණාව, දයාව, ආදරය, නිහතමානීකම, සංවරකම මේවා තියෙන්න ඕනේ. දැන් උදිත් ලොකුබණ්ඩාර මහත්තයාට හිනා වුණා. මුළු රටක් හිනා වුණා. මේ සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ එතුමාව විකටයෙක් බවට පත් කළා දුන්නා. මම උදිත් ලොකුබණ්ඩාර මහත්තයාට අනුකම්පා කරනවා. මාධ්‍ය කරුවන් ඉස්සරහ, ජනතාව ඉස්සරහ, ඒ වගේ කතාවක් කියන්නට තරම් මහින්ද රාජපක්ෂ මහත්තයා අසංවර වීම පිළිබඳව මමයි කනගාටුව පළ කරනවා. අපි අහලා තියෙනවානේ පහුගිය කාලේ හිමීට කාමරය ඇතුළට ගිහිල්ලා කනට ගහලා ආපහු කාමරය ඇතුළෙන් එළියට එනකොට කරට රස දාගෙන එන මහින්ද රාජපක්ෂ කෙනෙක් ගැන තමයි අපි අහලා තිබුණේ. විවාදයට තුඩු දුන් කුලී ත්‍රිරෝද රථ ගැටලුව විසඳීම සඳහා කොමිසමක් පත්කරන බවට අමාත්‍ය මංගල සමරවිර මහතා කළ ප්‍රකාශයට ත්‍රිරෝද රථ හා තවත් සංගම් කිහිපයක ප්‍රසාදය හිමිව තිබෙනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කොමිසමක් පත්කරන බව අමාත්‍යවරයා කියා සිටියේ. ත්‍රිවිල් සංස්කෘතිය අපිට ආපස්සට හරවන්න බෑ. රාමුවක් තුලට ගෙනීම සඳහා තමයි මහාචාර්ය කෝදාගොඩ මහතා මේ වෙනකොටත් විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. නියාමක කොමිසමක් ගෙනීම සඳහාත් මේ වෙනකොටත් නීති රීති සකස් කළා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා. ඉතින් ඒ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒ අවසරය ආවම අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. නියාමනය තුලට ලබ ගන්නවා. මේ අතර ත්‍රිරෝද රථ ගැටලුව සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා හා සාකච්ඡා කිරීමට ජාතික ත්‍රිරෝද රථ සංගමය පසුගියදා කටයුතු කළා. එහිදී අමාත්‍යවරයා ගත් නිවැරදි තීන්දුව තීරණ පිළිබඳව තම ප්‍රශංසාව පළ කරන බව එම සංගමේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළා. මේ රටේ රැකියා ප්‍රශ්නයක් තිබෙනවා. ජායක ශ්‍රේණිය නිලධාරී ඉන්නවා ත්‍රිරෝද කර්මාන්තේ. අද වෘත්තිකයට වෘත්තිය කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් අපේ මංගල සමරවිර මහතුමා ගාව ලොකු දැක්මක් තියෙනවා. ඒ දැක්මට අපි ගරු කරනවා. එතුමාගේ ඒ ක්‍රියාදාමයත් එක්ක අපි හිටගන්න සංගමයක් හැටියට අපි කැමතියි. මංගල සමරවිර මහතුමා ගන්නා වූ තීන්දුවන ගැන අපිට කිසිදු ආකාර ගැටලුවක් නැහැ. ඒක හොඳයි. මොකද අපිත් එක්ක ත්‍රිරෝද වෘත්තිකයාගේ කාන්තාවට මේ ගෙදර ඉන්න කාල වේලාව තුළ අඩු ගන්න කඩදාසි බෑග් එකක් හරි කිරිටොපි කෑල්ලක් හරි සකස් කරන ක්‍රමවේදයක් අපි හදමු. එතකොට ත්‍රිරෝද වෘත්තිය උදේපාන්දර ගෙදරින් එනකොට හැලපටිකද අලුවටිකද බෑග් ටිකද ගෙනල්ලා කඩේට දාලා එයාට වෘත්තිය පටන් ගන්න පුළුවන්. එතකොට ගෙදර තම ආර්ථිකයක් හැදෙනවා. අපි එමේ වැඩපිළිවෙල කතාල් දිනවා. ඒ නිසා අපි රජයේ කරුණා කරලා ගත්ත තීරණය හොඳයි. ප්‍රායෝගික අනිවාර්යෙන් ක්‍රියාත්මක කර යුතුයි. මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරනවා. සෙංකඩගල පුරවරය බොහොම ඓතිහාසික පුරවරයක්. ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ වැඩහිඳීම මුළු සමස්ත ලෝක බෞද්ධ ජනතාවටම මං හිතන්නේ ආශිර්වාදයක් කියලා. ඒ ආශිර්වාදයේ පෙරදරිව එවකෙම උන්වහන්සේට සිදු කරන්නා වූ ගෞරවයක් විදියට රටේ සෞභාග්‍ය ප්‍රාර්ථනය කරමින් සෑම ඇසළ මාසයකම වාගේ මේ ඇසළ පෙරහැර මංගල්‍ය සෙංකඩගල පුරවරෙහි වීදි සංචාරය කෙරෙනවා. ඉතින් ඒ රන්දෝලි මහා පෙරහැරේ පළමු රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කරන්නට මේ වෙනකොට සියල්ල සූදානම් වෙලායි තිබෙන්නේ. දින පහක් පුරා පැවති කුඹල් පෙරහැරින් අනතුරුවයි රන්තෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන්නේ. පසුකිය දින කිහිපය පුරාම පෙරහැර මංගල්‍යයේ නැරඹීමට විශාල පිරිසක් එක්ව සිටියා. අද ආරම්භ වන රන්තෝලි පෙරහැර දින පහක් පුරා වීදි සංචාරය කිරීමට නිමිතයි. රන්තෝලි පෙරහැර ආරම්භ වීමත් සමග විශාල ජනතාවක් පෙරහැර නරඹන්න පැමිණෙතයි අපි අපේක්ෂා කරනවා. ඔවුන්ගේ අවශ්‍ය පහසුකම් සලසා දීලා තියෙනවා. ඒ වගේම පෙරහැර නරඹන්න එන සියලු බැතුමුරුන්ගේ තා කාරණක වෙලා හිටිනවා මේ පරිසරය හානි කරන්න එපා. මේ අතර ප්‍රථම රන්දෝලි පෙරහැරේදී ශ්‍රී දළදා වහන්සේ උදෙසා නොයිතුල් මේ පැණි පූජා කිරීම ආදිවාසී ජනතාව පෙර රජ දවස සිට සිදු කරන චාරිත්‍රයක්. ඒ අනුව මෙවර මේ පැණි පූජාව අද සිදු කරුණේ ආදිවාසී නායක ඌරු වර්ගයේ වන්නිලත්තන් ඇතුළු ආදිවාසී ජනතාවගේ සහභාගිත්වය ඇතිවයි. 20 කෝණ පූජ්‍ය තමයි අද දවස් පූජ්‍ය මන්තු කරුවේ. වැඩි තැනෙන් මහන්ති තැනක් කොදෝවිලා කරදර පූජ්‍ය කොදෝවිලා ඉක්මන් තැනෙන් කඳාරණීගේ දියතන එකතු තැන මන්තු කරගත්තා. අවසන් රන්දෝලි මහා පෙරහැර වීදි සංචාරය කරන්නේ 25 සෙනසුරාදා රාත්‍රියේ. මේ සජීවීකරණ අත්දැකීමක් විදිහට ITN අපි එවැගේම දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකයත් එක්ක ඔබ වෙත ගෙනෙන්නට සූදානමින් ඉන්නවා. අසංක ආරවේවත්ත සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර සෙංකඩගල පුරවරේ ශ්‍රී දළදා මාලිග මහමළුවේ සිට. සද්ධන්තයකුට විනාශ කළ නොහැකි දැරියකගේ උත්සාහයට රටම ආශිර්වාද කළ පුවතක් පසුගියදා වාර්තා වුණා. අවවාදයට වඩා ආදර්ශයේ උතුම් බව තහවුරු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාද එම දැරියට දිරියක් වුණා. අම්පාර පන්නන්ගම කුමන ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණශාන්ත මහතා පසුගියදා වන අලි ප්‍රහාරයකට ලක්ව ජීවිතයෙන් සමුගත්තා.
දේහ නිවසේ තැන්පත් කර තිබීදී ඒට වැඳ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම සඳහා ඔහුගේ දියණිය වියංගී ආකර්ෂාව පිටව යන ආකාරය බොහෝ දිනාගේ හදවත් කම්පා කරවන සිද්ධියක් වුණා. මෙම සිද්ධිය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තම නිලධාරීන් යොදවා ආකර්ෂාදීනීගේ පවුලේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලුවා. ඒ අනුවයි නිවසට අවශ්‍ය ජලය කඩිනමින් ලබා දීමට පියවර ගැනුණේ. හදවත් කම්පා වූ බොහෝ දෙනා විවිධ අයුරින් ආකර්ෂාදීනීට හා ඇගේ පවුල්වලට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. අයිටීන් මාධ්‍යජාලයේද මේ සඳහා බොහෝ කටයුතු සිදු කළා. ගන්දර පරවාහැර ප්‍රදේශයේ බැංකුවක් කොලකෑමට පැමිණි කොලකරුවන් 4 දෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් කාන්තාවක තුවාල ලැබුවා. ඔවුන් රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් කොල්ලකා තිබෙනවා. මෙතර විරුද්ධ අපාගමනක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයක අද මාර්ග තදපදයක් පැවතුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය අද කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණා. විරෝධතාව හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් හටගත්තා. මාර්ගයේ ගමන්ගත් ජනතාවද ඉන් දැඩි පීඩාවට පත්වුණා. අධිකරණයේ ලබා දී තිබූ නියෝගය කඩවන ආකාරයට කටයුතු කිරීම හේතුවෙන් උද්ඝෝෂණය විසිරුවා හැරීමට පොලිසිය කටයුතු කළා. ප්‍රතිවිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂංගයේ සමගින් එක්වන්න. යලිත් හමුවෙමු රාත්‍රියේ 10ට. ඔබට සුබරාත්‍රියක්. තමන්ගේ කාලයේ කළ කී දෑ ගැන බරපතල අමතක වීමේ රෝගියකින් පෙළෙන මහින්ද රාජපක්ෂට තමාගේ නියෝගයෙන් නිදහස් කළ මාධ්‍යවේදී කීත් නොයාව අමතක වීම ඒ හැටි දෙයක් නොවේ. තක්කඩියන් දේශපාලනය කරන්න පැමිණි විට තමන්ගේ මජර අතීතය අමතක කිරීම සාමාන්‍ය දෙයකි. ඒ අතීතය සමග මහජනතාව ඉදිරියට ගොස් සුදනන් වෙන්නට නොහැකි බව ඔවුන් දන්නේය. කොහොම නමුත් මහින්ද රාජපක්ෂ අමතක කරමින් තිබෙන අතීතය මේ රටේ ඉතිහාසයෙන් මගහැරිය නොහැක. මන්ද ඉතිහාසයේ සාක්ෂිකරුවන් ඒ නිසි ලෙස සටහන් කර ඇති බැවිනි. පැහැරගෙන ගොස් විනාශ කිරීමට උත්සාහ කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කීත් නොයා තමන්ගේ සාක්ෂිය මේ වන විට අධිකරණයට සපයා අවසන්ය. මහින්දට මතක නැති ඒ කොටස කීත් නොයා යළි මතක් කර දී තිබේ. තමන්ව පැහැර ගැනීමට ආසන්නතම සිදුවීම ලෙස ඔහු සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා එවකට ආරක්ෂක ඇමතිවරයාව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඍජුව චෝදනා කරමින් ලියූ ලිපියක් පළ කිරීම ගැනය. කොළඹ ලෝටස් පාරේ සිදු වූ බෝම්බ පිපිරීමක් සම්බන්ධයෙන් ගෝඨාභයට හා මහින්දට චෝදනා කරමින් පළ කළ ලිපිය නිසා තමාව පැහැරගෙන ගොස් වදහිංසා දෙමින් ප්‍රශ්න කළ බව කීත් නොයා පවසයි. ලිපිවලට තොරතුරු ලැබෙන මාර්ග පමණක් නොව අඹුදරුවන් ඇතුළු පවුලේ සමාජිකයන් ගැනද මේ වධකයන් ප්‍රශ්න කර තිබිනි. දැස් බැඳ අඩනිරුවත් කර පහර දෙමින් මරා දමන බවට තර්ජනය කරමින් මේ නිලැඳුම් ලාගත් වධකයන් කටයුතු කළේ උන්ගේ වුවමනාවකට නොවේ. ඒ මොහොතේ වධකයින්ගේ දුරකථන ඇමතුම් වලින් ලොකු සර් කෙනෙකුගේ අනුදැනුම මත පැහැරගෙන තිබෙන බව කීත් නොයා පවසයි. තමන්ව හිටි අඩියේ නිදහස් කළේද සර් කෙනෙකුගෙන් ලැබුණු නියෝගයක් අනුව බවටද ඔහු සාක්ෂි දෙයි. ඒ දුරකථන ඇමතුම ලැබුණේ මොන ලොකු සර්ගෙන්ද යන්න ගැන තවම තහවුරුව නැති නමුත් මහින්ද දුරකථන ඇමතුමක් දී කිසිවකු හෝ බේරාගත් බව පවසයි. ඒ කීත් නොයාමද කියා ඔහුට මතක නැත. ඒ කාලයේ සියගණනින් මිනිස්සු පැහැර ගැනීම්වලට ලක්විය. බේරුණේ කවුද, අතුරුදන් වුණේ කවුද කියා මහින්ද මතක තියාගෙන නැත. නමුත් තමුන් බේරාගත් අය ගැන නම් ඒක වරදක්ද යයි පවසමින් මහින්ද උදම් අණමින්ද සිටි. ඒත් ඒ අපරාධ කළ අය ගැන මහින්ද කතා කරන්නේ නැත. කොහොම නමුත් මේ සිදුවීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ සම්බන්ධයක් ඇති බව සිදු කෙරෙන විමර්ශන හා ඉදිරිපත්වන සාක්ෂි අනුව කල්පනා කිරීම වැරදි නැත. ජලි හිට්ලර් පන්නේ පාලනයක් ඉල්ලා සිටින ගෝඨාභයලා මේ අපරාධ නොකළාද යන්න ගැන අමුතු සැක ඇති කරගන්නටද අවශ්‍ය නැත. දැනට මේ ඇති සෙස්ස පස්සට.